ගණඩෙසිමීටරට මවුල එක සාන්ද්‍රයක් තියෙන ඇසිටික් අම්ල ද්‍රාවණයක සෙල්සියන්සික 25 දී pH එකේ ගණනය කරන්න යන්න. ඇසිටික් අම්ලය ජලයේදී දුබල ආම්ලිකයි. ඇසිටික් අම්ලය ජලයේ සමග දක්වන ආම්ලික ප්‍රතික්‍රියාව ප්‍රතිවර්තීය ප්‍රතික්‍රියාවක් සමතුලිතතාවයකට එළඹෙනවා. ඇසිටික් අම්ල අණුවක් H ධනායනයක් පිට කරපුවාම ඒ පිට කරන H ධනායනයේ ජල අණුවක් ලබා ගන්නවා. එතකොට ඒ ජල අණුව හයිඩ්‍රෝනියම් අයනයක් බවට පත් වෙනවා. ඇසිටික් අම්ල අණුවෙන් H ධනායනයක් පිට වෙච්ච හින්දා ඇසිටේට් අයනයක් බවට පත් වෙනවා. දැන් අපිට රයිස් ටේබල් එක ලියන්න පුළුවන්. ආරම්භක ඇසිටික් අම්ල සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 1යි. එතකොට මේ ද්‍රාවණය තුළ ආරම්භයේදී හයිඩ්‍රෝනියම් අයන පවතිනවා. ජලයේ ස්වයං අයනීකරණයෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් අයන පවතිනවා. එතකොට අපි උපකල්පනය කරනවා ජලයේ ස්වයං අයනීකරණයෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් අයන ප්‍රමාණය ඇසිටික් අම්ලයෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් අයන ප්‍රමාණය සමග සැසඳීමේදී නොගිනි හැකියි කියලා. අපි හිතමු විඝටනය ඝන ඩෙසිමීටරට මවුල x. එතකොට සෑදීම ඇසිටික් අම්ල මවුල එකකින් හයිඩ්‍රෝනියම් අයන මවුල එකක් හැදෙනවා. එහෙමනම් හයිඩ්‍රෝනියම් අයන ඝන ඩෙසිමීටරට මවුල x ප්‍රමාණයක් හැදෙන්න ඕනේ. ඇසිටික් අම්ල මවුල එකකින් ඇසිටේට් අයන මවුල එකක් හැදෙනවා. එහෙමනම් ඇසිටේට් අයන ඝන ඩෙසිමීටරට මවුල x ප්‍රමාණයක් හැදෙන්න ඕනේ. සමතුලිත විට ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 1 අඩු කිරීම x, හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල x කියලා ගන්න පුළුවන්. ජලයේ ස්වයං අයනීකරණයෙන් ලැබිච්ච හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රය නොසලකා හැරීමෙන්ද ඇසිටේට් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල x. ඇසිටික් අම්ලයේ Ka සමාන වෙනවා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගුණ කිරීම ඇසිටේට් අයන සාන්ද්‍රණය බෙදීම ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය. සෙල්සියන්සික 25 දී ඇසිටික් අම්ලයේ Ka ඝන ඩෙසිමීටරට මවුල 1.8 ගුණ කිරීම 10^5 විදිහට බොහෝ දත්ත වගුවල සඳහන් වෙන්නේ. සමානයි මේ රයිස් ටේබල් එකට අනුව හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඇසිටේට් අයන සාන්ද්‍රයට සමානයි. එතකොට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රය ගුණ කිරීම ඇසිටේට් අයන සාන්ද්‍රය කියන්නේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රය ගුණ කිරීම හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රය කියලම ලියන්න පුළුවන්. ඒ කියන්නේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය වර්ගය. බෙදීම ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය. ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය සමතුලිත අවස්ථාවේදී ඝන ඩෙසිමීටරට මවුල 1 අඩු කිරීම x. අපි දන්නවා ඇසිටික් අම්ලය දුබල ආම්ලිකයි. ඒ හින්දා ඇසිටික් අම්ලයේ ආරම්භක සාන්ද්‍රයට සාපේක්ෂව ඇසිටික් අම්ලයේ විඝටන ප්‍රමාණය නොගිනි හැකියි. ඒ නිසා 1 අඩු කිරීම x ආසන්න වශයෙන් සමානයි 1යි. එතකොට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රය වර්ගයේ බෙදීම ඝන ඩෙසිමීටරට මවුල 1යි. හරස් ගුණිත යොදවුවහම අපිට ලැබෙනවා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණයේ වර්ගය සමානයි 1.8 ගුණ කිරීම 10^5 වෙනි බලයේ ඒකකය මවුල වර්ගය ඩෙසිමීටර ඍණ 6. pH එකේ ගණනය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙන්නේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රය ගණනය කරන්න මේ ප්‍රකාශයේ වර්ගමූලය ගන්න ඕනේ. ඒකකය ඝන ඩෙසිමීටරට මවුල අපිට මේ ප්‍රකාශය සකස් කරන්න පුළුවන් 18 ගුණ කිරීම 10^6 කියලා. එතකොට 10^6 වර්ගමූලය කියන්නේ 10^3 වෙනි බලය. 18 වර්ගමූලය අපිට අවශ්‍යයි. දැන් අපිට pH එකේ ගන්නේ කරන්න පුළුවන්. pH එකේ කියන්නේ ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රය කියන්නේ වර්ගමූල 18 ගුණ කිරීම 10^3 වෙනි බලය. ඍණ වර්ගමූල 18 10 පාදයේ ලඝු ගණකය අපිට අවශ්‍යයි. එතකොට වර්ගමූලය කියන එක දර්ශක වලින් ලිව්වොත් භාගය බලය. එතකොට ලඝු ගණක වල නීති වලට අනුව 18 භාගය බලය 10 පාදයේ ලඝු ගණක කියන්නේ 18 10 පාදයේ ලඝු ගණකේ ගුණ කිරීම භාගය. ගුණ කිරීමක් කියන්නේ ලඝු ගණක වල එකතුවක්. ඍණ භාගය ගුණ කිරීම 18 10 පාදයේ ලඝු ගණකේ 1.2552 එකතු කිරීම 10^3 වෙනි බලයේ 10 පාදයේ ලඝු ගණකේ ඍණ 3යි. දෙකෙන් බෙදන්න පුළුවන් 0.6276. එතකොට අපිට ලැබෙනවා pH අගය 2.3724. එතකොට ඝන ඩෙසිමීටරට මවුල එකක සාන්ද්‍රයක් තියෙන ඇසිටික් අම්ල ද්‍රාවණයක සෙල්සියන්සික 25 දී pH එකය 2.3724 වෙනවා.